අයිබෝවන් හරිත හරියටම කියන එන සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල සම්බුද්ධ ශාසනයත් දයත් එකලු කළ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ දයෙන් සමුගනි බස්නාහිර පළාතේ පාසල් 29 වනදා ආරම්භ කිරීම පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් පළමු පාසල් වාරයේ අප්‍රේල් 9 වෙනිදායින් අවසන් බස්නාහිර පළාතේ පෙර පාසල් ආරම්භය ලබන 29 වනදා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් අපනයනය ඉන්දියාව తాවකාලිකව නතර කරයි මෙරට ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවන මාත්‍රාව අප්‍රේල් 19 වනදා සිට ජනතාවට ශ්‍රී ලංකාවට මින් කිසිදු බලපෑමක් නැහැ රාජ්‍යමති චන්ද ජයසුමන කියයි චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් ලබන සතියේ දිවයිනට ගස් කපන්න පරිසරය විනාශ කරන්න කිසිවෙකුටත් අවසර දීලා නැහැ ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් නැති අය බොරුවට කෑ ගහනවා ජනපති අවධාරණය කරයි අමරිකාවේ සිදු 9/11 ප්‍රහාරයේ කොමිෂන් වාර්තා ආදර්ශයටගෙන කටයුතු කරන්න විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී කියයි හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළෙයි ජීවිත අවදානම නොතකා ජනතාව වැළ නොකැඩී ඉන්ධන රැස් කරයි පොඩක් තියෙන ටිකක් තියෙන පහක් ගන්න අසුරේ දැන් දේශීය පුවත් අපවත්ී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ආදාන පූජෝත්සවය මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනවා යෝති වියතුච ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අගමහා පඬිත මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ගිලන්ව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී පසුගිය සඳුදා අලුයම අපවත් වුණා. ඒ වන විට උන්වහන්සේ 88 වන වියෙහි පසු වුණා. ධම්මස්ස හෝති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබුණා. දෙහිට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම මහා සංඝරත්නය දිවයිනේ නන් දෙසින් සහභාගී වූ ජනතාවද එක්ව සිටියේ මෙලෙසින් වදාළ පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාරියපර්ම මහතාද අද එක් වුණා. ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ සිට දෙහේ රැගත් රිය පෙරහර අද පසුරු එකට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබුවා. අර්ථයෙන් ධර්මයෙන් උන්වහන්සේ අනුශාසනා සිදු කරනවා.
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිතු අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද පසුරුවේ සිදු කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरचे अतिकरु जनाधिपति गोटाभय राजपक्ष मेतुमान अपमहा नाहिमियन्गे देहेट अवसन गौरव पुदुकरन्ने गरु जनाधिपति तुमागे जीवितेद समग उन्वहांसे निरंतरवम बेंदी सिटी निसाय तक वस्त्र पूजाव संधा ते पिन्वतुन सूदानां बिन्न दिवंगतांस කොටුගොඩ ධම්මාවාස මහානායක තේර වරස්ස හෝතු සෝගරු ඉදං මේ ගරුණෝ ඉන්නතරව අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පිළිබඳ ගුණකතනයන් පැවැත්වීම ආරම්භ කෙරුණා. සියලු තනතුරු දරුවත් උන්වහන්සේ වඩා ප්‍රසිද්ධ වුණේ කොටුගොඩ හාමුදුරුව කියලාමයි. Taman වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහනකම් බලාගෙන ඉන්නේ නැහැ. අහක බලාගෙන ඉන්නේ නැහැ. ආ පොඩි නම මොකද කියලා කතා කරන සිනාමුසු වුණක් ඇතුව කතා කරන ලක්ෂණයක් උන්වහන්සේ ළඟ තිබුණා. මේක මේ මා කියන දේ එතෙන්ට ගිය ඕනම කෙනෙක් අනුමත කරන දෙයක්. ඒක නායකත්වයකට උමනා කරන දෙයක්. අහක බලාගෙන රවාගෙන ඉන්න එක නායකත්වයකට ඔබින ලක්ෂණයක් නෙවෙයි. මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේ වෙනුවෙන් අස්කිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවනීය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඥානරත්නාවිධාන महानायक माहिमियान वहन्से वेनुवेनु ए पार्श्व देकेम श्रीलंका द्वीपवासी गरुतर महासंघहा वहन्से वेनुवेन सातिशय संवेगय प्रकाश करीमा अपवेत पैवरी तिबेन वगकीमाय කොළඹ අගරතුකුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ට පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් පිළිබඳව සිය මතකය අවදි කළා. මම එක දෙයක් තේරුම් ගත්තා. මේ තනතුරු දැරුවට අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. අපේ ජීවිතයේ తాවකාලිකයි. බොහෝ රටවල් වල ආගමික නිදහස සීමා වෙලා තියෙනකොට මේ රටේ ආගමික නිදහස පුදුමාකාර විදිහට අපිට ලැබිලා තියෙන්නේ මේ බෞද්ධ දර්ශනය මේ රට තුල පවතින නිසායි. මේ රටේ ප්‍රධාන කොඳුනාරටිය හැටියට මම සලකන්නේ බෞද්ධ දර්ශනය කියලා. ඉන්නතරව දේශපාලඥයින්ද අවමංගල්‍ය සභාව අමතනු ලැබුවා. මාහිමිපාණන් වහන්සේ ගිහි පැවිදි සමදතා ප්‍රසස්ත ලෙස පැවැත්වුවා. සිව්පසයෙන් උපකාර කරන ගිහි ජනතාව වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මානාහිමියෝ කළ මෙහෙවර සදා අනුස්මරණීයයි. ඒ වගේම අපේ නායක මාහිමිපාණන් වහන්සේ එම තනතුරු ආවරණයක් කරගත්තේ නැහැ. ඒ තනතුරු වලට නායක මාහිමිපාණන් වහන්සේ ආවරණයක් වුණා. අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා. වසර 88ක් ආයු වළඳා ලෝස්සසුන් වැඩදායක උදාර මෙහෙවරක් සිදු කළ අති ගෞරවනීය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේට පැතු යම් බෝධියකින් උතුම් නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවමංගල්‍ය සභාව ඇමතීමට එක් වුණේ ඉන්නනතුරුවයි. අපවත් වී වදාළ මහානායක ස්වාමින් වහන්සේ ශාසනයට රටට සමාජයට බෞද්ධ ලෝකයට විශාල මෙහෙවරක් කළ සංඝ නේතෘන් වහන්සේ නම. කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සමීපව ආශ්‍රය කිරීමට මේ වාග්ය මට ලැබුණා. ඒ නිසා महानायक अनुनायक स्वामी महंसेला अनुशासनावलदी पेन्वादुन कुटुकुट दम्मावास महानायक स्वामी महंसेगे चरित लक्षण सुपेशल शिक्षा कामी भव व्यक्त विशारद भव अमिता हुंदीन हंदुनागेन तिमुना उन्महंसे अनुशासना कले समाज सुबसिद्ध समाज समुर्दिमत किरीम
ජනතාවට යහපතක් කරන්නට කියලා. මහානායක ස්වාමීන් වහන්සේ තුල වූ කාරුණික බව වගේම නියුණු ගතිගුණ අපට විතරක් නෙවෙයි කුඩා දරුවන්ට පවා දැනුණා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායි උත්තරීතර මහානායක අතිපූජ්‍ය අග්ගමහා පඬිතු මහෝපාද්‍ය කොටුගොඩ ධම්මාපස මහනාහිමි පණනේ ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය අත් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාතිචාලේ සභාපතිතුමන් ප්‍රමුඛ අප සැම ප්‍රාර්ථනා කර සිටිනවා. සමිඳු කොටුගොඩ සසුන් මෙහෙවර රටතුල පවතින COVID-19 වසංගත තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කළද ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල නොවන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර 2021 වර්ෂයේ සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 29 වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා. 2021 වර්ෂයේ සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි එළමෙන 29 වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලුම පාසල් 29 වන දින ආරම්භ කරන අතර යම් ප්‍රදේශයක් හුදකලා කළහොත් අදාළ කාල සීමාව ඉක්ුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ. දුරස්ථභාවය ආරක්ෂා වනසේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳවද මාර්ගෝපදේශ සටහනක්ද ඇතුළත් කර ඇති අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතුයි. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පන්ති පැවැත්විය යුතුයි. සමස්ත දිවයිනේම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කරන්නේ අප්‍රේල් මාස 9 වන දින වන අතර දෙවන වාරය සඳහා නැවත ආරම්භ කිරීම සිදුවන්නේ අප්‍රේල් මාස 19 වනදායි. අදාළ මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර බස්නාහිර පළාතේ පෙර පාසල් එළමෙන මාර්තු මාස 29 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. කොවිඩ් ප්‍රසංගතයත් එක්ක පෙර පාසල් ආරම්භ කරන එකට වඩා අපිට වැදගත් උනේ මේ අහිංසක පුංචි පැටවුන්ගේ ජීවිත ටික ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. බස්නාහිර පළාත කියන්නේ දැඩි අවධානයකට ලක් වෙච්ච පළාතක්. ඒ පළාත තුල කොහොමද විධිමත් විදියට මේ පෙර පාසල ආරම්භ කරන්න කියලා අපි විවිධ අවස්ථාවලදී උත්සාහයන් ගත්තා. වර්තමාන රජය ඉතාමත්ම හොඳින් කොවිඩ් වසංගතය මර්ධනය කරගෙන යන නිසා මාර්තු 29 වෙනිදා අපි බස්නාහිර පළාතේ පෙර පාසල් ආරම්භ කරන්නට මේ වන විට තීරණය කරලා තියෙනවා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනත අපනයනය කිරීම ඉන්දියාව තාවකාලිකව අත්තිරුවද අදාළ එනතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තොග පවදින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ පළවෙනි මාත්‍රාව ලබාගත් පිරිසට දෙවනි මාත්‍රාව ලබා ගන්න හැකි වෙයිද එහෙම නැත්නම් යම් ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. ඊයේ හවස් වෙනකොට 856,000ක් තමයි එන්නත් කරණය ලක් කරලා තියෙන්නේ. ඒ අනුව අපේ අතේ දැනට එන්නත් මාත්‍රා 104ක් තියෙනවා. ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරේ ජනවාරි මාසේ 29 වෙනිදා. එතකොට දෙවනි මාත්‍රාව ලබා දිය යුත්තේ සති 10ත් 12ත් අතර කාලෙක. ඒ අනුව අප්‍රේල් 10 වෙනිදායෙන් පස්සේ තමයි ලංකාවේ දෙවනි මාත්‍රාව ලබා දිය යුතු වන්නේ. එතකොට අපි ගණන් බැලීමක් කරා දැනට අපේ අතේ තියෙන 104 පාවිච්චි කරලා මැයි මාසේ අන්තිම වෙනකන් දෙවනි මාත්‍රාව ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒක නිසා කිසිසේත් මැයි අන්තිම වෙනකන් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ වෙනකොට ඉන්දියාව සමග අප රාජතාන්ත්‍රික හැටියට මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. නිල නෝන හැටියට අපිට දැනුම්පත් කරලා තියෙනවා තවත් මාත්‍රා 105ක් ශ්‍රී ලංකාවට ලබා දෙන්න පියවර ගන්නවා කියලා. ඒක නිසා කිසිසේත්ම මේ වෙනකොට එන්නත් ලබාගෙන තියෙන අයට දෙවනි මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තමයි චීනයේ නිෂ්පාදනය කරන සයිනෝෆාම් මෙන්නත ලංකාවට ගෙනීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඒ අනුව ප්‍රධානයක් හැටියට එන්නත් මාත්‍රා 106ක්
තව සතියක් ඇතුළත අපේ රටට ලැබී කියන විශ්වාසය අපි සිටිනවා ඒ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය අපිට තහවුරු කරලා තියෙනවා මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනතේ දෙවන මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා මේ එන්නතේ දෙවන මාත්‍රාව සති 10කට පළවෙනි මාත්‍රාව ලබාගෙන සති 10ත් 12ත් අතරදී ලබා ගැනීමට නිර්දේශ කරනවා ඒ අනුව අප්‍රියල් 10 වෙනිදා හෝ 11 වෙනිදාන් පස්සේ මේ දෙවන මාත්‍රාව ලබා දීම කළ හැකි බොහෝ දුරට අවුරුදු නිවාඩුවෙන් පස්සේ එළඹෙන සතියේදී අප්‍රියල් 19 වෙනිදා මේ කටයුතු ආරම්භ කිරීමට අදහස් කර තියෙනවා එය වඩාත්ම උචිත විදියට ජනතාවට පහසුවක් වෙන විදියට ඒ වගේම සෞඛ්‍ය අංශ වලට වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන් විදිය අපි සරකලා බලලා දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රියල් මාසයේ දෙවන සතියෙන් පසුව අපි සිදු කිරීමට කටයුතු කරනවා ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජයේ කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බවත් විපක්ෂය බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ ප්‍රදේශයේ පැවති හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව නුගේගොඩ වැලිපාක් උද්‍යානයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් අද ලොකු කතිකාවක් තියෙනුනේ පරිසරය අපේ රජයේ පරිසරය විනාශ කරනවා කියලා. යුද්ධෙන් පස්සේ අපි විශාල පරිසර නගර සංවර්ධනයේදී විශාල අවධානයක් යොමු කරා පරිසරය වෙනුවෙන්. කොළඹ නගරය සම්පූර්ණ නගරය දැන් මේක නම් කෝට්ටේට අයිති වෙන්නේ කෝට්ටේ නගරය කොළඹ නගරේ හරිත නගරයක් බවට පත් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවන දූර කාලය තුලදී පරිසරය කියන එක පරිසරය නිකම් තිබට හරියන්නේ නැහැ පරිසරය සංවර්ධනය කරන්න ඕන ගිය අවුරුදු 5 ඇතුළතදී මේ වගේ කිසිම ව්‍යාපෘතියක් කරේ නැහෙනේ කරන්න නැතුව ඇවිල්ලා හැබැයි අද පරිසර බදාගෙන කෑ ගහනවා ඉතින් අපි විශාල වැඩ කොටසක් පරිසරය ආරක්ෂා කරන්නට කරලා තියෙනවා අපේ මූලික ප්‍රතිපත්තියේම අපි සකස් කරලා තියෙනවා පරිසරය ආරක්ෂා කරගමින් තිරසාර සංවර්ධනයකට යන ක්‍රමවේදය මේවා ගැන කිසිම ප්‍රතිපත්තියක් නැති වැඩපිළිවෙලක් නැති අය තමයි බොරුවට අද කෑ ගහන්නේ මේක අපි ජනතාව හැබැයි ඉතින් Facebook එකේ මාධ්‍යවල මේව දැම්මම ජනතාවත් ඒව විශ්වාස කරනවා ගියපාර අර බොරු මත දූෂණය කරා සල්ලි හම්බ කරා සුදු ඈන් නෙව්වා ඔය වගේ මත ගෙනා වගේ දැන් බලලා දැන් මිගෙන තියෙන පරිසර ගස් කපන එක හොරෙන් කපන එක එදා ඉඳලාම වුණා මේ කාලය ඇතුළත අපි විශේෂයක් වෙලා අපි කපන්න ඉඩ දීලා කාටවත් අනුමත කරලා එහෙම කළා නැහැ ද ප්‍රශ්නයක් ජනතාව ඉදිරිපත් කරයින් පස්සේ ඒක නිවැරදි කිරීම රජයේ යුතුයකමක් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් ගෙනාව මේ ප්‍රශ්නෙට අපි පිළිතුරක් දෙන්නට ඕන මේ ඒක අපි ප්‍රායෝගිකව බලන්න ඕන හැබැයි එහෙම කිව්වයි කියලා කොහේ හරි තියෙන අක්කර දහස් ගණක් කැලෑ සුද්ධ කරන්න දෙන්න පුළුවන්ද එහෙමනම් වනජීවී වනරක්ෂණ ඒ නියෝජිතව මොනවද කරන්නේ ඒ නිලධාරීන් මොනවද කරන්නේ එහෙම ඉඩ දෙන්න පුළුවන්ද එම අවස්ථාවට මැති ඇමතිවරුන් නැතුළු පිරිසක් එක්වී සිටියා පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේ දෙවන දිනය අදයි පාස්කු ප්‍රහාරයේ විවාදයට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ඇමරිකාවේ සිදු වූ 9/11 ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් වාර්තා ආදර්ශයට ගනිමින් පාස්කු ප්‍රහාරයේ සුළුමුළු සෙවිය යුතු බවයි ඇමරිකාවේ 9/11 වාර්තාවේ මොනවත් හැංගුවේ නැහැ. පොත්සාප්පුවලක් තියෙනවා මුදලට ඒක සල්ලි දීලා ගන්න. ඒ තරම්ම විවෘතයි. අපේ රටේ මොකද තියෙන්නේ? අපේ රටේ කොමිෂන් වාර්තාව අතට අරගෙන, තවත් වාර්තා අතට අරගෙන, රෑට රෑට එක එක දේශපාලඥින්ගේ නායකින්ගේ ගෙවල් වලට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැති අය තවත් කණ්ඩායම් තර්ජනය කරනවා මොනවද කියන්නේ අපිත් එක්ක එකට හිටියේ නැත්තම් අනිවාර්යෙන්ම අධිචෝදනා එල්ල කරනවා මෙන්න මේක තමයි කොමිෂන් වාර්තාව මේ රටේ ක්‍රියාත්මක වෙන ආකාරය දින 52 කොරාණ්ඩුවක් නිර්මාණය වීම තුල ඒකත් ජාතික ආරක්ෂාවට බලපෑ දින 52 රට අයාලේ ගියා 9/11 කොමිෂන් වාර්තාවෙන් පාඩම් ඉගෙනගෙන අපි ඉදිරියට යා යුතුයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඉතියේ අගමැති හැටියට පොලිසිය බාරව මේ බොහෝ දේවල් ආරම්භ වෙනකොට එතුමා ඒ ගැන වගකීම් යුතු බව මේ කොමිෂන් සභා වාර්තාවේ නැති එක ගැන මට ලොකු දුකක් තියෙනවා මට ලොකු කේන්තියක් තියෙනවා ඔවුන්ට වමනා උනේ මහා කෝලාහලයක් මේ රටේ ඇති කරවලා ඒ කෝලාහලය මැද MCC ගිවිසුම අත්සන් කරන්නයි ඒ MCC ගිවිසුම එක්කලා
මේ රටේ එක්තරා වියරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරන්නයි. මෙන්න මේකටයි සාරාංගයේ බෝම්බ පිපිරවීම සිද්ධ කරන්නේ යෙදුනේ. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද නැවැත්වීමේ කුප්‍රසිද්ධ ඉතිහාසයක් ඇති. මේ එක්සත් ජාතික පක්ෂයත් එදා තිබුණු අද තියෙන ඔවුන්ගේ පුතුන් වන මේ සජවයත් මේ දෙකම මේ රටේ මේ මහා කුමන්ත්‍රණයේ විත්තිකාරයින් හැටියට කූඩුවට දැමිය යුතුයි. පිපුරුණේ සහරන්ගේ ආගමික උන්නත්තකභාවයේ බෝම්බද. නොයසේනම් පිපුරුණේ දානවන සංශෝධනයේ මගින් අටවනු ලැබූ විවස්ථා බෝම්බද. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා රනිල් වික්‍රමසිංහ ආගමැතිතුමාට සමගින් රට පාලනය කළ නොහැකි වූ තැන සිය ආගමැති හා තවදුරටත් කටයුතු කළ නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට එසේ කරන්නයයි බල කළ දේශපාලන බලවේග පාර්ලිමේන්තුව අධිකරණය රාජ්‍ය නවන සංවිධාන යන මේ සියලු පාර්ශ්වවල ඒ අශිෂ්ට බලහත්කාරකමට දායක වූ සියලු පාර්ශ්වවල දෑත්වල පල්ලිවල දෙවියන් හමුවේ සිය හදවතේ පැතුමන් මුමුණෙමින් මිය ගිය ඒ අහිංසක මිනිසුන්ගේ ලේ තැවරී නැතිද? අපි ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියනවා තමුන්නාන්සලා පාස්කු ලේ මත ඉදිකරපු ආණ්ඩුවක් දැන් තියෙන්නේ. අපිට සැකයක් තියෙනවා මේ ආණ්ඩුව තමුන්නාන්සලා පිහිටවන්න අවශ්‍ය කරන ඒ ශක්තිය පාස්කු භාරයෙන් ලබා ගද්දී අපිට සැකයක් තියෙනවා ආණ්ඩුවකට. එහෙම සැකයක් තියෙන එක නැති කරගන්න නම් තමුන්නාන්සලා මේ පාස්කු භාරයේ මහා මොලකරුව ටික හරියට පැහැදිලිව ඉදිරිපත් කරන රටේ ජනතාවට. කොමිසම් වාර්තා පිළිබඳව ඔබතුමාට වගේම අපි හැමෝටම වගේ ගැටලුවක් තියෙනවා. මේ කොමිසමේ සමහර නිර්දේශ පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. මේක දැන් බැලුවම මේ බෝම්බේ ගහලා තියෙන්නේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිසේන මහත්මයයි, ඒ පූජ්‍ය ජයසුන්දරයි, හේමසිරි හිටපු ආරක්ෂක අංශය, ඒ වගේම පොලිස් නිලධාරීන් තමයි මේක දැන් විත්ති කූඩුවට නක් ගන්න හදන්නේ. මෙතුමා මට කිව්වා අර සහරන්ට පඩි ගියපු සම්බන්ධව මේ පක්ෂ සභාපතිතුමායන් අහන්න කියලා. එතුමා කිව්වා මේ වගේ කණ්ඩායම් යොදව ගන්නවා ත්‍රස්තවාදය මඩින්න කියලා. ඔන්න මම හැන්සාඩ් වාර්තාව අරගෙන එතුමාට කතා කරන්න පුළුවන් කිව්වේ ත්‍රස්තවාදය මඩනකොට මේ වගේ කණ්ඩායම් යොදව ගන්නවා එහෙම කතාවක් මම කිව්වේ නැහැ. මම කිව්වේ මගේ කාලේ ඒ කාලේ සහරාන්ලා අපි ඔතුසේරම නොන පාවිච්චි කරේ නැහැ. මම නමවත් අහලා තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා නමුත් කෙහෙලියමතුමා සහ අගමැතිතුමා කියලා තියෙනවා මේගොල්ලන්ට පඩි ගෙව්වා කියන එක. මගේ කාලේ වුණේ නැහැ කියන එකයි මම කිව්වේ. මේ කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ. මේ පරීක්ෂණ හරියට කරලා මේ මහා මොලකරුවන් හොයාගන්න ඕන. දැන් සාරව හොයන වෙනුවට පොලිසිය බාරැමතුමා මොනවද කියන්නේ? මද්‍රසා පාසල් තහනම් කරන්න ඕනලු. එක රටක් එක නීතියක් කියන්නේ Tamanට ඕනවන දේ Tamanට වාසිය පාවිච්චි කරගන්න නෙමෙයි. දරුවේ කවුරුදු 5 සිට අවුරුදු 16 දක්වා ජාතිභේදයකින් තොරව ඔහුව ඇය ඉගෙන ගන්න ඕනේ රටේ තියෙන සම්මත වෙච්ච ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව. ඕනතරම් මද්‍රසා පාසල් තියෙනවා ආගම පමණක් උගන්වන. එනේ ඒවා අපි තහනම් කරන්නේ නැහැ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසින් පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ මහා පොළවේ ඇවිදලා නැති කොමසාරිස්තුමියගේ කාර්යාලය නම රෝණාවරු මහත්තයරු ලියලා තිනවා කොවිඩ් ප්‍රශ්නය විසඳගන්න බැරි වෙච්ච රටක් කියලා. පරීක්ෂණයක් සොයාබැලීමක් තොරතුරු සොයීමක් නැතුව මෙවැනි චෝදනා මත තමයි යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ. අපි රටක් හැටියට ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් අපේ ආණ්ඩුව ගෙවන්නට තියෙන ණය ප්‍රමාණයන් හැමතිස්සෙම ගෙවලා තිබෙනවා. ඒ අභියෝග හර ආර්ථිකයේ ඉස්සරහට යනවා. සතුටු වෙන්න එපා. රටක් බංකොලොත් කර ගැනීමට ඕනකම තියෙන මන්ත්‍රීවරු එහා පැත්තේ ඉන්නව නම් සතුටු වෙන්න එපා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දෙවනුවරට බ්‍රිතාන්‍ය දානාපතිතුමා ගිහිල්ලා ඡන්දේ පැවැත්වෙන හැටි බලලා කතා කරන පටන් ගත්තයි කියලාම වහාම රටෙන් පිට වෙන්න කියලා නියෝග කරා. මතකද? අපි එහෙම දෙයක් අපේ ජාත්‍යන්තරව තියෙන තානාපති කාර්යාල හෝ රටවල් එක කරලා නැහැ. ඕන තරම් රහස් සාකච්ඡා පවත්වන්න අපිට ඒවා වාර්තා වෙනවා. ඇත්ත වශයෙන්ම සභානායකතුමා යෝජනාවක් ගැන සඳහන් කෙරුවා. නමුත් එතුමා යෝජනාව කියෙව්වේ නැහැ. ගෙගි ඉල්ලීමක් කරනවා මන්ත්‍රීවරයෙකුගෙන් ඉල්ලීමක් කරනවා මේ යෝජනාව කියවන්න. නෑ ප්ලීස් ඩෝන්ට් ඩිස්ටර්බ්. I have the right to say when you mentioned I am the one who's making the statement, not you. I got permission from the speaker to make a statement and the foreign minister. So please, if you say I am not given it to the house, I have tabled. I tabled all the motions. Yari yari. කියවන්න පැක්. මම කියවලා දෙන්න. තේරෙන්නේ නැත්තම්. ගරු කතානායකතුමනි මම කියන්න හදන්නේ මේ වார்த்தාව පිටු 10මාරයි. ඒ 10මාරයි යුද්ධ ගැට තියෙන්නේ පිටු 2මාරයි. පිටු 15ක්ම තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමාගෙන් පස්සේ මේ රටේ විනාශ වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස සුළු ජාතීන්ට හිරියන इरेस्पॉन्सिबल
irresponsible. वर्तमान अग्रमात महिंद राजपक्ष लंका इतिहास प्रश्न जातंत्रो राजतांत्रिक मैत्र देशपाल सिविल संविधान नियोजित विद्वतुन जिनीवा मानवीय हिमिकम कमिशन में योजना पिलिबंद मेलेसा दहास पालकला ලංකාව මේ යෝජනාවට සමානුග්‍රාහකයෙක් වුණොත් විතරයි ලංකාව බැඳිලා ඉන්නේ ඒ අනුව කටයුතු කරන්නේ ලංකාව මේ යෝජනාවට සමානුග්‍රාහකයෙක් වුණේ නැහැ ඒ නිසා ලංකාව කිසිම නීත්‍යානුකූල බැඳීමක් නැහැ මේ යෝජනාවේ අන්තර්ගත කරුණු ඉටු කරන්න නෑ සමහර රටවල් නිෂ්ක්‍රියව ඉඳලා තියෙනවා ඉතින් නිෂ්ක්‍රියව ඉන්නේ රටවල් වලට විවිධ හේතු බලපාලා ඇති ඒක ගැන අපි එච්චර කලබල විය යුතු නෑ මානව හිමිකම් කොමිසම කිසිම රටකට සම්බන්ධක ඇති කරන්න පුළුවන් කොමිසමක් නෙවෙයි श्रीलंका राज्य बेदावेन किरीम सदहा असार्थक राज्य भवट पत्किरीम सदहा ए उनंदुएन सिटी न सीलुम पार्श्वयन मेवेलावे सतुटेंगी एफ्लाटॉक्सिन नाम पिलिकाकार संघटके अडंगु पोल्तेल वेलंदपल तुल पवती नेदयान पिलिबंद स्वाबलीम सदहा पोल्तेल सांपल परीक्षा किरीमे कटेतु अद आरंभ केरुना मे अतर आनायने करन लद अदाल पोल्तेल तोके प्रति अपने किरी में काटे तो पीली बंदा स्वाभाविक मुझे तो कहना पावे श्रीलंका रेक हुए पवसन ने मेरठ टे आनायने करन लादे पोल्टेल वाले पिलिका कारक एफ्लाटॉक्सिन नमति संगठन के आड़ंगु बावटे चौदना किरीम हम हुए ए पीली बंदे व पार्लिमेंट तो ये द अवधाने योग मुकेरुना एफ्लाटॉक्सिन किया ना पिलिका कारक के आड़ंगु आनायने का पोल्टेल बहालुम දහතුනක් වෙළඳපොළට මුදාහැරලා කියලා. ඒ වගේම මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ මගින් ප්‍රකාශ කළ තියෙනවා. එම සාම්පල්වල මේ දැඩි පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරකේ අඩංගු වෙලා තියෙනවා කියලා. ඉතින් තවත් බහලුම් 20ක් 30ක් විතර තියෙනවා. මේක ප්‍රතිඅපනයනය කරන්න කිලත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ දැනුම් දීලා තියෙනවා කියලා මාධ්‍යවල වාර්තා වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් යම්කිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවාද කියලා. අවශ්‍යම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා යම්කිසි संपूर्ण परीक्षण शरीर सौख्य सिद्ध वेला तीन ने रेगुए එනිසා මුදල් අමාත්‍ය තුමා රේගුව පිළිබඳ එවන්නක් සිදු වුණාද කියන එක පිළිබඳ පරීක්ෂාවක් කරයි. ඒ අනුව අදාළ පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කරන ලද සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා. මේ අතර අදාළ ආනයනය කරන ලද පොල්තෙල් මුදාහැරීමේදී ඇති වූ බව කියන අඩුපාඩු පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙලෙස අදහස් පළ කළා. පොල්තෙල් ආනයන කිරීමේදී සමාගම් දෙකක් පොල්තෙල් 183,055ක් आसन्न वशेन किलोग्राम आनयने करला तीनवा बहुगीय दवस्वल मे आनयने करला द पोल्तेल सामान्यन अपे यार्ड्सवल हेम नत्तं अपे गुदाम तुल तियागन्ने नेह मोकद मे नियामन अधिकारी सामान्य दवस गानक गन्नवा मेवा तीन तत्वयन परीक्षा कर बैलीम संदहा इनि मे पोल्तेल वल मे दनट आंदोलनात्मकव पवतिन मे एफ्लाटॉक्सिन कियन मे रसायन द्रव्य अडंगुद नेद्द कियला सुपरीक्षा किरीम संदहा उन दवस कीपयक गन्न निसा अपि सामान्य क्रमे वाणे मे आनायने करनलाद पोल्तेल एक बहालुम एक कंटेनर ओउन्गे गुदाम संदहा निकुत करनवा मे पसुगिय मार्तु हतरवन दिन अपिट दन्नवा सिटिया मे समागम देकेम आनायने करनलाद ए पोल्तेल प्रमाणयन्वल मे एफ्लाटॉक्सिन कियन रसायन द्रव्य अडंगुई कियला एक मत अपि एदिनम ए समागम देकट लिखितव करुणु इदिरिपत् करा वहाम प्रतिअपनायने කරන ලෙස මේ ආනයන කරුවන් වගේම වාර ගන්න ඕනේ. නියාමන අධිකාරිය තමයි මේ සම්බන්ධව කටයුතු කරන්නේ. මොකද නියාමන අධිකාරියට තමයි මේ සම්බන්ධව දැනුම තියෙන්නේ. ශ්‍රී ලංකා රේගුව කරන්නේ නියාමන අධිකාරිය වලින් තත්ත්ව වාර්තාව දුන්නට පස්සේ නිදහස් කරන එක පමණයි. දැන් රටවට අපවත් කිහිපයක් ඇටියේ
ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී දිවර කටයුතු වල නිරත වෙමින් සිටි ඉන්දියා දිවර යාත්‍රා පහක් සමග ඉන්දියා ජාතිකයන් 54 දෙනෙකු සිය බහරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. त्रिकुणा मलय हबरण प्रधान मार्गे हतरस्कोटो प्रदेश इंधन लीटर दहनमदास अटसिया क्रकात बौसर्याक मार्गे निवतट पेन पेरली गोस्तिबिनवा अनतुरिन किसिवकुटात हानि सिदुवी नोमति अतर इमवस्थावे अवट पिरिस बौसरेन इवतट यान इंधन रस्करगिन यान अयरु मेलेस अपवार्ता करुगे कैमरावे सटहन वतिबुना දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය श्रीकांत ज्वेलर्स नववन शाखाव हंगवेल नगरी पसुगेदा करण एम अवस्था विट इहल कल्पना कारित्वे अतुल पिरसक्केक्वसिटिया भवश्य लंका इन्वेस्टमेंट होल्डिंग प्राइवेट लिमिटेड सह कलंबो लॉ सोसाइटी अतर अवबोधता गिवसुमक अत्सन किरीम पसुकेदा सिदुवुना विशेष वट्टमक सहितव स्काई वन व्याप्रति यटते निवास मिलदी गैनीमट अनगे अवस्थावक उदावीम मेहि अति विशेषत्वयाई අත්වෙනි සාකාව වෙනකම මම තනියම තමයි මේ කාර්යභාරය ඉෂ්ට කළේ. නමුත් ඊට පස්සෙ මගේ පුතත් මගේ දුවත් මේ දෙන්නා සම්බන්ධ වෙලා තමයි අටවෙනි සාකාව ගොඩගම මීට අවුරුදු කමාරක් ඉස්සෙල්ලා ආරම්භ කළා. දැන් මේ නවවෙනි සාකාව හංවැල්ලේ ජනතාව වෙනුවෙන් ඉතාම විශේෂ හේතුන් මත ඒ වගේම ඉතාම අලංකාරවස පාසුකම් සහිතව දැන් ආරම්භ කිරීම ලැබි මම ඉතාම සතුටවත් දිනයක්. ශ්‍රීකාන්ත ජුවෙලර්ස් කියන්නේ 44 වසරක ඉතිහාසයක් තියෙන ආයතනයක්. ඉතින් මේ හංවැල්ල පුරවරේට විශේෂම ශ්‍රීකාන්ත ජුවෙලර්ස් අවතීර්ණ වෙන විශේෂම හේතුව තමයි ශ්‍රීකාන්ත ජුවෙලර්ස් කියන්නේ ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරයක් විතරක් නෙමෙයි රන් ණය සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරය යන දෙයන්ෂෙන්ම සංවිතයි. ඉතින් ඇත්තටම මේ අංශ දෙකම එකම වහලක් යට තමන්ගේ මූල්‍ය අවශ්‍යතාවයේ සහ ස්වර්ණාභරණ අවශ්‍යතාවය යන දෙකම ඉෂ්ට කරගන්න හැකියාවක් ශ්‍රීකාන්ත ජුවෙලර්ස් ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරයෙන් තියෙනවා. ඒක නිසා මට හිතුණා අපේ ආදරණීය පාරිභෝගිකයන්ට ගනුදෙනු කරුවන්ට හංවැල්ල ප්‍රදේශයේ සිටින අපේ මේ සේවය ලබා දෙන්න ඕනේ කියලා. प्रधान पुआत विकाशय अवसान यलित हमेमु अपके रात्रि पुआत विकाशेन ओबट सुबह संध्यावाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න